පැවැවති පක්ෂණයක රැසීමේදී. ආණ්ඩු විසින් යෝජනාවක් ඉදිරිපත් කරා එලබෙන දහනමේසා විස්ස දෙදින පෝට් සිටි පනත පාර්ලිමේන්ති වාදකොට සම්මත කර ගැනීමට. විශේෂෙන්ම අප විසින් පෙන්වා දෙනු ලැබූේ මෙම පෝට් සිටි පනත අපෙ රටේ ආර්ථික මුළුමනින්ම කළු චෞරවලල්ලක් අතර පත්වීමි සැලස්මක් තිබෙන බව ඒ වගේම මෙම පෝට් සිටි බලපදේශයට අපේ රටේ මේ වනවිටත් පාලිමීන්තුවය සම්මත කොට බට පන හතක් අදාල නොවෙන බවටත් තවත් පනත් දා හතරක් ඒ පෝට් සිටට උවමනා වන පරිදි සංශෝධනය කරන්නත් මෙම පනතේ යෝජනා කොට තිබෙනවා. ඒ වගේ අපි දන්නවද ජාතියන්ත්‍ර දේශපාලන විවිධ ගැටුම් නිර්මාණවී තිබෙනු මෙම පනතින් සිදුවන්නේ ීනය වෙත අපි විශේෂ ඇඟෑලුම්කමක් විශේෂ ලැදියාවක් පෙන්නුම් කරනු. එය අපේ රටේ අනාගතයට විශාල දේශපාලන විනාසකාරීත්වයක් අත්පත් කරදිය හැකියි. එනිසා මෙවැනි පනතක් පාර්ලිමේන්තුය සම්මත කරනවා නම් සමාජය තුළ විශාල සංවාදයක් ඇතිවී යුතුයි. නමුත් මේ කොවිට්ටත්වය හේතු කොටගෙන සමාජය එවැනි සංවාධකට ඉඩකඩක් විවෘත්ත වෙලා නැහැ. රැස්සීමක් පවත්වන්න මා ජනයට අදහ සිදිරිපත් කරන්න ඒ කිසිදු අවස්ථාවක් නැති වෙලාවා ජනතාව බියට පත්වෙලා තැතිගැන්මට වෙලා තැතිගැන්මට ලක් වෙලා තමන්ගේ ප්‍රධානම දේ ජීවිත ආරක්ෂාව කෙන තැට ජනතාව තල්ලුලා තිබිෙන වෙලාවක ආණ්ඩුවක් උස්වා කරනවා නම් මෙවැනි ගනයේ බරපතල පනතා සම්මත කරගන්නඒ ආණ්ඩු පෙන්නුම් කරන්නේ මේ රටේ ජනතාවට මොනතරන් ගෞරෝ කරනවාද මේ ජනතාව හණඩ මොනතර යියෝජන කරනවා මේ ජනතාවගේ ජනවරම මොනතරම් නිෝජය කරනවාද කියෙන ප්‍රශ්නය එනි සප විසින් පෙන්වා දෙන ලැබුවේ මෙය එම දෙදින තුළ සංවාදන භාජනකොට සම්මත නොකරගත යුතු බවයි එහෙත් ආණ්ඩුවේ හැටට ඇවුන්කන් නොදී සුපුරදු පරිදි තමන්ගේ ගෝරනා්ඩුවෙන් ගෝසාාව දහන මෙෙන්ද පාර්ලිමේන්තු ඉදිරිපත් කොට විස්වවෙඳ සම්මත කර ගැනීම සඳහා තීරණයක් ගන්නු ලැබූවා. මේ කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී නතාවගේ පරමාධි පත්තර ගරුරන තිීන්දුවක් නොවේ. එනිසා ආණ්ඩුව තමන්ගේ මුක්්ද විනාශකාරය උත්සාහයන් ජනතාව විපතර පත්වෙලා තිබෙන මොහොතේදී. ජනතාවගේ තමගේ මරණය පිළිබඳව බියෝජන තවය පත්වෙලා තිබෙන මොහොත දත්. අහන්්ඩු උත්සාහ කරමින් තිබෙන එවැනි නාසකාරය පණතත් සම්ම කරගන්න. එනිසා ආණ්ඩුවේ පජාතන්ත්‍ර විරෝධී මෙම විනාශකාරය ක්‍රියාදාමයට විරුද්ධව අප විරද්ත් රලිම න්. ක්ෂනාය කර සීමමිතිි ප්‍රශයට පත් කර ආණ්ඩුව ඒ පිල්බඳ කිසිදු සැකලට භාජනය නොකට සුපුරදු පරිදි තමගේ ීන්දු ගැනු ලැබූවා අපි මෙරට පුරවවැශයන් ඉල්ලහහිටඉනි. අපේ රටේ මාතෘභූමී අනාගතය පිළිබඳ අපේ උපන් නූපන් පරම්පරාවය අනාගතය පිළිබඳව. යම් තීන්දුවක් පාර්ලිමිීන්තුය ගන්නවා නම් යම් නීතියක් පාර්ලිමීන්ත සම්මත කරනවා නම් ඔබගේ හඩ ඔබගේ සංවාදී ඔබගේ යෝජනාව අවශ්‍ය වන්නේ නැද්ද. එනිසා මාතෘභූමියක් ජනතාවත් විශාල විනාශකාරය අන්තයක් කර ගැනයීමම සඳදාධර්ණමී පනත බලහත්කාර ලෙස ජනතාවගේ සංවාදකින් තොරව සම්මත කරගැනීම සදාමිීම ධර්න උත්සාය අපි පරාජයට පත් කළ යුතුයි. මේවාගේ වීඩියෝ දිනපතා නරබන්න අපේච්චර ලක සබ්ට්‍රයි් කරන්න.